ස්ථාපන නියෝගය යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. The Honorable Speaker, you have read out the decision on the gender equality bill. I just want to raise a point of order that it violates the powers of this house. ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම් පත පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය ගරු කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය මේ සභාවේ බලය උල්ලංඝනය කරනවා. ව්‍යවස්ථාවේ 4 වැනි වකන්ති යටතේ අපි එම තීරණය පිළිබඳ අධ්‍යයනය කරන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. 2011 වසරේ ඉඳන් අපේ රටේ කාන්තාවන් සවි බලකම් වන වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකයි. ඒ වගේම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අපේ රටේ ලබා දුන්නු නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ලබා දී ඇති මේ තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමටද අභියෝගයක් එල්ල කරන ගැටලු සහගත තීරණයක්. පනත් කෙටුම්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ. උපදෙස් ලබා දෙන්න විතරයි පුළුවන්. එනිසයි මේ පිළිබඳ අධ්‍යයනය කරන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුත්තේ. ඒ වගේම විශේෂයෙන් මම සමාවිල්ලන්න ඕනේ කොරෝනා වසංගතය පැවති සමයේ දේහයන් භූමිදාන කරන්න නොදී ආදාහනය කරන්න ලබා දුන්නු තීන්දුව ගැන. ඕනෑම ආගමිකෙක්ට මූලික අයිතියක් තියෙනවා තමන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය ගැන. ඒ භූමිදානයක් ආදාහනයක් හෝ සිරුර වෛද්‍ය විද්‍යාලයට බහර දීමක් විය හැකි. මේකන ගත්තු තීරණය පිළිබඳ අපි කනකාටු විය යුතුයි. ඒ වගේම මේ දිනවල වැඩිපුරම කතා වෙන්නේ ගෙවල් කුලී ආදායම් මත පැනවෙන බද්ද පිළිබඳව. පුද්ගලික සතු පළමු දේපල යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙනවා. ඒ වගේම මේ බද්ද පැනවෙන්නේ සාමාන්‍ය ආදායම් ලබන අයට නෙවෙයි. ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත විතරයි මේ පැනවෙන්නේ. මට පේන විදිහට මේ පිළිබඳ හඬනගෙන සමගි ජනබලවේගී බොහෝ දෙනෙක් ඉහළ ශුද්ධ ආදායම් ලබන අයද කොහෙද? We will have to get on to wealth tax. I know SJB is very very worried that their billionaires who are with them will get tax, but nevertheless this is the reason for it. Thank you.